ප්‍රශ්නගත හියමන් ඉමියුනෝග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේදී වෛද්‍ය සැපුම් වංශී අධ්‍යක්ෂවරයාව සිටි කපිල වික්‍රමනායක මහතාගේ පාලන සමයේ සිදු වූ තවත් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මාළිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කරුණු වාර්තා කළා. සැමදා සමහන් සැමදා සුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනි ගිරිහාගම මෙනිවිය සඳහන් කළේ ලැක්ටුයුලෝස් නම් ඖෂධයේ මිලදී ගැනීමේදී මෙම වංචාව සිදුව ඇති බවයි. ස්වාමිනී ලැක්ටුයුලෝස් මිලිලීටර් 120 කියන සිලින්ජරය වෛද්‍ය සැපුම් අංශයට සපයන්න මෙඩිකොම් කියන ආයතනය වසර පහකට ගිවිසුම් ගත වී තිබෙනවා. නමුත් එම ආයතනය සතු ඖෂධ සැපීමට අදාළ ලියාපදිංචි සහතිකය කල් ඉකුත්වීම නිසා 2023 වසරේ යම් කාලයකට ඖෂධය සැපීමට ඔවුන්ට නොහැකි වනවා. එම සමාගම එවකට වෛද්‍ය සැපුම් අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි කපිල වික්‍රමනායකට දැනුම් දී තිබුණේ අදාළ ඖෂධ සිලින්ජර් කුප්පියක් රුපියල් 1408කට ලබා දිය හැකි අතර ලියාපදිංචි සහතිකයේ හැකි ඉක්මනින් සකස් කර ගන්නා බවටයි. එසේ තිබියදීත් වෛද්‍ය සැපයුම් අංශය එක් එන්නත් සිලින්ජරයක් රුපියල් 2490 බැගින් ලබා ගැනීම සඳහා ටෙන්ඩරිය නියුචන් නැමැති වෙනත් සමාගමකට ලබා දෙනවා. එලෙස එන්නත් සිලින්ජර් 90,000ක් සඳහා ටෙන්ඩරය ලබා දීමෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 97.3ක්. මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අල්ලස් කොමිසමට යොමු කර විමර්ශනයක් ආරම්භ කරන ලෙස මා ඉල්ලා සිටිනවා. කරුණු සලකා බැලූ මාළිකාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අභිවික්‍රම මහත්මිය මෙම පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසමට නියෝග කළා. මේ අතර ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර එන්නත් සම්බන්ධයෙන් වුණ නඩුව අද යළි මාළිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. එෙහිදී මෙවර විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ඖෂධය සැපයූ සැපයම්කරු වෙනුවෙන් නීතිඥවරුන් ඉදිරිපත් කළ ඇප අයුදුමට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනි ගිරිහාගම මෙනවිය සිය විරෝධය පළ කළා. ස්වාමිනි, මෙම සැකකරුට ඇප ලබා දීමට මම තරයේ විරුද්ධයි. එකොත් සැප්තැම්බර් 24 වෙනිදා බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයට ගොස් ඒ වන විට එහි ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු කිසිදු නිත්‍යානුකූල නියෝගයක් නොමැතිව බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. ස්වාමිනි, මෙය දැඩි සැකයකට තුරු දෙන හේතුවක්. මොකද මෙම සැකකරු නිදහස් කර ගැනීමට විශේෂ උනන්දුවක් දක්වන කුමන හෝ පුද්ගලයෙක් සිටින බව පේනවා. සැකකරු ටියුලු බෑග්වලින් අරගෙන ගිය 1444කට සිදු වූ දෙය තවම හොයාගන්න බැහැ. අපි ඒ ගැන තවදුරටත් විමර්ශනය කරන සැකකරු අංගොඩ මානසික රෝග විද්‍යායතනයෙන් පිටතර ගැනීම ගැනත් විමර්ශනයක් කළ යුතුයි. එම නිසා මොහුව ඇප මත මුදා නොහරන ලෙස මා ඉල්ලා සිටිනවා. කරුණු සලකා බැලූ මාළිකාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අභිවික්‍රම මහත්මිය ඔක්තෝබර් 22 දක්වා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.